නෑනේ ඉතින් ඇත්ත වශයෙන්ම අපි දේශපාලනඥයෝ හැටියට අපි තනතුරු පස්සේ එළවන්නේ නරකයි. අපි හරියට වැඩ කරනවා නම් තනතුරු අපේ පස්සේ එනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. අපි තනතුරු පස්සේ එළවන්න ගියොත් අපිට ගමනක් නැහැ. ඉතින් මම මේ වෙලාව කියන්නේ පක්ෂයේ සියලු නායකයෝ එකට හිට ගන්න ඕන ජනතාව වෙනුවෙන්. මොකද අපිට දැන් චෝදනා කරනවා ජනතා ප්‍රශ්න ගැන කතා කරන්න නැතුව මේ තනතුරු පස්සේ අපි එළවනවා කියලා. ඒකේ ඇත්තක් තියෙනවා. දැන් මම 13ක් නෝර හිටියේ. මගේ ගෙදර 100ක් 150ක් ආව හැම එක්කෙනාම අහන්නේ. ඇයි මේ ජනතාවගේ ප්‍රශ්න ගැන මීට වඩා අවධානයක් යොමු කරන්නේ නැත්තේ කියලා. අපි එකට හිට ගන්න ඕන. පක්ෂයේ නායකයෝ සිල්ලු දෙනාම. රනිල් සජිත් කරු ඒ සිල්ලු දෙනාම එකට හිටගෙන. වැඩ පිළිවෙලක් හදන්න ඕන ජනතාවට. ඒකයි වැදගත්. මිනිස්සුන්ට අපි දරන්නේ මොන තරතුරද කියන එක මිනිස්සුන්ට වැදගත් නෑ. මිනිස්සු හන්නේ මොකද්ද දැන් විපක්ෂයේ වැඩ පිළිවෙල? ප්‍රෝග්‍රෑම් එක. අපි බඩු විල අඩු කරන්නේ කොහොමද? ජනතාවට සහන දෙන්නේ කොහොමද? ජනතාව අහන්නේ විපක්ෂය එකට හිටගෙන සියලු දෙනාම වැඩ පිළිවෙලක් හදලා ඒ වැඩ පිළිවෙල අපිට ඉදිරිපත් කරන්න කියන එක තමයි සියලු දෙනාම කියන්නේ. හැම එක්කෙනාටම දැන් පක්ෂේ ඔබතුමාම කිව්වා නායකයෝ ගණනාවක් ඉන්නවා කියලා. දැන් මම කියන්නේ හැම එක්කෙනාටම දැනගන්න ඕන තමන්ගේ සීමාවන්. එච්චරයි මම කියන්නේ. හැම එක්කෙනාම දැනගන්න ඕන.